හොඳයි එහෙනම් අපේ පාඩම පටන් ගමු. අපි ඊයේ කරගෙන ආවේ වත්තක්කන්දකයට අදාළ ව්‍යාකරණ ටික තමයි කතා කරගෙන යන්නේ. ඊට පස්සේ අපිට කිතක කිතකයක් ආවා, කිතක පදයක් ආවා. ඒ කිතක පදයත් එක්ක අපි පාඩම් පොඩක් කිතක පැත්තට පොඩ්ඩක් හදලා ඒකත් ඒක කතා කරලා ඉවරලා ඊටු ටික කතා කරගන්න අපිට පුළුවන්. මේක අමාරු පාඩමක් සහ මේක පිළිබඳ නැහැ කිතක කිව්වහම. ඒ නිසා මේ කිතක පාඩම ඉවර කරලා අපි කෙලින්ම අරක පටන් ගමු. ඊට පස්සේ ඔබ වහන්සේලාට ඔබ වහන්සේලාගේ නිර්දිෂ්ට ග්‍රන්ථවලදී තියෙන කිතක පද පිළිබඳව ඉගෙන ගන්න පුළුවන් මොන කිතකයක්ද මේක කියලා. හරි. එහෙනම් හවුන්නේ මට කියන්න කීතක පදයක් හදාගන්නේ කොහමද? ඉක්මනට කියන්න කවුරු හරි. කීතක පද හදාගන්නේ කොහමද? ධාතුකට අර්ථවත් ප්‍රත්‍ය එකතු කිරීම. ධාතුකට අර්ථවත් ප්‍රත්‍ය කියලා කියන්නේ වාක්‍යරි ප්‍රත්‍යක් එකතු කිරීමෙන්. කීතක ප්‍රත්‍ය එකතු කිරීමෙන් තමයි කීතක පද හදාගන්නේ. එතකොට දැන් වර්තමාන කාල කීතක පද කීයක් තියෙනවද? වර්තමාන කාල කීතක පද කීයක් තියෙනවද? වර්තමාන කාල කිතක පද කීයක් තියෙනවද? ඉක්මනට කියන්න. වර්තමාන කාල කිතක පද දෙකක් තියෙනවා. මොකක්ද ඒ කියන පද දෙක? අන්තමාන. අන්ත සහ මාන කියන ප්‍රත්‍ය දෙක තමයි තියෙන්නේ. මේක අමතක කරන්න එපා. අන්ත සහ මාන කියන කිතක පද දෙක තමයි තියෙන්නේ. එතකොට කිතක පද හාමුදුරනේ වර්ණගෙනවද? වර්ණගෙනවා. වරණගෙනවා. විභක්ති වල වරණගෙනවා. එතකොට වර්තමාන කාල කිතක පද හදාගන්න නැත්නම් කිතක පද යොදා ගන්න අවස්ථා තුනක් පිළිබඳව මම කිව්වා. පළවෙනි එක මොකක්ද? පළවෙනි එක මොකක්ද? වර්තමාන කාල කිතක පද හදාගන්න අවස්ථා තුනක් පිළිබඳව. පළවෙනි එක. පළවෙනි එක මොකක්ද? මිශ්‍ර ක්‍රියා භාවිතය. මිශ්‍ර ක්‍රියා හදාගන්න මිශ්‍ර ක්‍රියාවක් අපිට කොයි හරි තැනක මිශ්‍ර ක්‍රියාවක් තිබ්බොත් එහෙම ඒක හදාගන්නේ අපි මේ කිතක පද වලින්. අනිත් එක තමයි මේ මිශ්‍ර ක්‍රියා හරි මොකක් හරි තැනක අපි කිව්වා විභක්ති වල වර්ණගෙනවා කියලා කිව්වනේ. එහෙනම් පුරුෂ ලිංගයේත් වර්ණගෙනවා, ස්ත්‍රී ලිංගයේත් වර්ණගෙනවා, නපුසක ලිංගයේත් වර්ණගෙනවා. ඒතර පුරුෂ ලිංග શબ્දයක් නම් එතන පුරුෂ ලිංග විදියට තියන්න ඕනේ විභක්තිය. ස්ත්‍රීලිංග ශබ්දයන් නම් ස්ත්‍රීලිංග විදියට තියන්න ඕන. නපුසක ලිංග නම් නපුසක විදියට තියන්න ඕන. මම කිව්වා දැරිය අඬමින් මව සමීපයට ගියාය කියලා පොඩි උදාහරණයක් දුන්නා. දැරිය අඬමින් මව සමීපයට ගියාය. දැරිය කිව්වම හම්බුනේ ධාරිකා. ධාරිකා අඬමින් කිව්වම දැන් රෝදත කියන්නේ අඬයි කියන එක. රෝදමාන කියලා කියන්නේ කිතක පදය. රෝදමා කොහොමද කිව්වේ අපි ඒක? රෝදමානි කියලා කියන්නේ ස්ත්‍රීලිංග ශබ්දයක්. රෝදමානි කියන ශබ්දය. එතකොට ධාරිකා රෝදමානි මාතරං සමීපං නැත්නම් මාතරං උපසංකමි. උපසංකමි කිව්වහම මං කිව්වා උපසංකමි කිව්වහම අජ්ජතිනී විභක්ති පටන් පුරුෂ ඒක වචන පදයක්. උපසංකමි කියන පදය උපසංකමී කියලා කියන්නේ ළඟට එළඹුණේය, එළඹුණාය කියලා තමයි ස්ත්‍රීලිංග පදයක් ඉඳ අපි දාන්නේ. මේක පුරුෂ ලිංග නම් එළඹුණේය. රයිට්. ඊළඟට මොකද්ද අපි කිව්වේ? ඒකෙන් අපි අවසන් කරාද? හමුදුරුනේ මොකක්ද ටියුට් එක දීලාද ඔබ වහන්සේ කරේ? මේක හාමුදුරනේ මම වත්තක්කන්දකයට අදාළ වත්තක්කන්දකේ සද්දි මේ වත්තක්කන්දකේ නෙමෙයි සමා වෙන්න ඕනේ. වක්කලී තේරාපදානයට අදාළ ව්‍යාකරණ ටික තමයි කතා කරන්නේ. ඒක මම කිව්වා වෙනම පොතක ලියා ගන්න කියලා කිව්වේ. හරි, අපි අවසන් කරපු තැන කියන්න මට. මේකෙන් අවසන් කරාද නැත්නම් ආයෙ අනිත් තවත් ඒවා කතා කරලා තියෙනවද? එතනින් අවසන් කරේ හඳ. ආ එතනින් අවසන් කරේ. හරි, ඊළඟට බලන්න මෙහෙම එකක්.
දැන් හිතන්නකෝ තෙරුන් වහන්සේ. තෙරුන් වහන්සේ බණ අසමින් ධර්මය අසමින් දැන් හරි මම ලියන්නකෝ බෝඩ් එකේ තෙරුන් වහන්සේ බණ අසමින් ගස මුල වැඩි වැඩ සිටි ගස මුල වැඩ සිටි සේක කියලා දාමු. ආ වැඩ සිටි සේක. එහෙනම් තෙරුන් වහන්සේට පාලියෙන් කියන්නේ මොකක්ද හඳුන්නේ? තෙරුන් වහන්සේට පාලියෙන් කියන්නේ මොකක්ද? තේරෝ කියලා කියනවා. තේරෝ තෙරුන් වහන්සේ. දැන් මට කියන්න මේකේ තියෙන මිශ්‍ර ක්‍රියාව මොකක්ද? බණ අසමින් කියන එක. බණ අසමින් කියන එකේ බණ කියන කැලල ගන්න අසමින් කියන එක තමයි මිශ්‍ර ක්‍රියාව ගන්න. බණ අහ අහ තමයි හාමුදුරුවෝ මේ වැඩ ඉන්නේ. ගාස වැක්කාස යට. තේරෝ තෙරුන් වහන්සේ බණ අසමින්. ධම්මං සුනන්තෝ. මොකද්ද? ධම්මං සුනන්තෝ. ධම්මං සුනන්තෝ. ඇයි අපි සුනන්තෝ කියන එක ගත්තේ හාමුදුරනේ? තේරෝ කිව්වම හමුදුරු පටන් පුරුස් ඒක වචන හින්දා මේ සුනන්තෝ කියලා ඒකට ගැලපෙන විදිහට විභක්තියෙන් තියන්න ඕන. හරියටම හරි. තේරෝ තෙරුන් වහන්සේ එහෙනම් සුනන්තෝ කියන එක ගන්නවා. නැත්තම් අපිට ගන්න පුළුවන් තව එකක් තියෙනවා. මොකක්ද? සුනන්ත ගච්ඡන්තෝ ගච්ඡන්තං සුනන්තං. සුනන්තෝ කියන එක හැර අපිට තව ගන්න කිතක පදයක් නැද්ද මෙතෙන්ට? සුනමානෝ. 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 අනිත් අයට තේරෙන්නේ නැති තේරෙන්නේ නැත්නම් මට කියන්න. සුන සුන අන්ත සුනන්ත සුනන්ත. හරිද? එතකොට මේ සුනමාන සුනන්ත සුනන්තෝ සුනන්ත කියන ශබ්දයේ පුල්ලිංග වර්ණගෙන කොට අර ගච්ඡන්තෝ ගච්ඡන්තා ඈ ගච්ඡන්තෝ ගච්ඡන්තා නේද? ගච්ඡන්තං ගච්ඡන්තේ ගච්ඡතා ගච්ඡන්තේන ගච්ඡන්තේ විගච්ඡන්තේ ගච්ඡතා ගච්ඡන්තේන ගච්ඡන්තේ විගච්ඡන්තේ ගච්ඡතෝ ගච්ඡන්තස්ස ගච්ඡතං ගච්ඡන්තාන. අන්න ඒ වගේ සුනන්තෝ සුනන්තා සුනන්තං සුනන්තේ සුනන්තා සුනන්තේන සුනන්තේ විසුනන්තේ. අන්න ඒ විදිහට වර්ණගෙන්නේ මේක හාමුදුරනේ ඇවිල්ලා තෙරුන් වහන්සේ බණ අසමින් ධම්මං සුනන්තෝ මේ කේතක පදයේ ගන්නවා විභක්තියට වර්ණ කළා අදාළ විදිහට ධම්මං සුනන්තෝ. ධම්මං කියන එක මෙතෙන්ට දාන්නනේ. ධම්මං සුනන්තෝ ගස මුල රුක්ඛ මූලේ ගහේ මුල රුක්ඛ මූලේ. මොකද කරන්නේ? වැඩ සිටිසේක. වැඩ සිටිසේක කියලා කියන්නේ හිටිය කියලානේ අපි කියන්නේ. වැඩ සිටිසේක හිටියනේ. එහෙනම් අට්ටාසි සිටිසේක. අට්ටාසි අට්ටාසි සිටිසේක. එහෙනම් ලියන්න මේක උදාහරණයක්. ඒකට ලියන්න ඉක්මනට ලියන්නේ. පැයයිනේ දෙන්නේ අපිට ඒකයි මේ කාලේ. හරි. එහෙනම් හාමුදුරනේ ඊළඟට ලියන්න විශේෂණ පදයක් ලෙස. දැන් මම ඔය කිව්වේ හාමුදුරනේ දැන් පළවෙනි එක තමයි මිශ්‍ර ක්‍රියාවක් ලෙස යෙදෙන හැටි. මිශ්‍ර ක්‍රියාවක් ලෙස වර්තමාන කිතක පද යොදා ගන්නවා කියලා කිව්වා. ඊළඟට විශේෂණ පදයක් ලෙස වර්තමාන කිතක පද යොදා ගන්න අවස්ථාව ලියන විශේෂණ පදයක් ලෙස කිතක පද යොදා ගන්න අවස්ථාව හරි ඔබ වහන්සේලාට ගැළපෙන විදිහට විශේෂණ පදයක් ලෙස දැන් හාමුදුරුවනේ සාමණේර තෙරුන් වහන්සේ නමක් කියනවා. අපි හිතමුකෝ සාමණේර තෙරුන් වහන්සේට කියන්නේ පාළියේ සාමණේරෝ කියලා. මේ තෙරුන් වහන්සේගේ විශේෂණ පද ටිකක් තියෙනවා. ඒ හාමුදුරුවෝ එක්ක වළඳ වළඳ ඉන්න. හරිද?
වලඳන සාමණේර තෙර හරිද එහෙම තිබ්බොත් එහෙම නෑ වලඳන්නා වූ සාමණේර හිමි කිව්වොත් ඒ හාමුදුරන් කියන විශේෂත්වය තමයි ඒ හාමුදුරෝ වලඳ වලඳ ඉන්නේ ඈ ඊළඟට වඩින්නා වූ සාමණේරෙමි වඩින්නා වූ සාමණේරෙම කිව්වම වඩින ගමන් ඉන්නේ හාමුදුරෝ වඩින ගමන් ඉන්නේ හාමුදුරන් කියන විශේෂත්වය තමයි හාමුදුරෝ භාවනා කරන ගමන්ද හාමුදුරෝ වඩින ගමන්ද වලඳන ගමන්ද කතා කරන ගමන්ද අන්න විශේෂණ පද ටිකක් කලින් තියෙනවා හාමුදුරෝ කරන දේවල් ඒවා විශේෂණ පද හරි එහෙනම් මේ අපි හිතමුක මේ හාමුදුරෝ වඳින ගමන් ඉන්නේ කියලා අපි දානවා එහෙනම් වන්දන්තෝ සාමණේරෝ සාමණේරෝ හරි එහෙනම් හාමුදුරේ හැබැයි මෙහෙම එකක් තියෙනවා දැන් මේ සාමණේරෝ සාමණේර හිමි කියන එක හරිද දැන් මෙහෙම දානවන වඳින්නා වූ සාමණේර හිමිට හා දැන් කොහොමද දාන්නේ සාමණේර හිමිට වන්දන්තස්ස සාමණේරස්ස අන්න හරි වන්දන්තස්ස සාමණේරස්ස ඊළඟට වඳින්නා වූ සාමණේර හිමිගෙන් වන්දන්තම්මා සාමණේරම් වන්දන්තම්මා සාමණේරම් හඳුරෝ ඔව් හඳුරෝ මෙන් දැන් කිතක ඒ පත්‍යත් මේ වර්ණගෙන නාමයේ වර්ණගෙන විදියටද ඕනේ මං ඊයේ කිව්වා මතක නැද්ද දැන් කිතක පද වර්ණගෙනම ඒ කියන්නේ දැන් කිතක පදයක් කියලා කියන්නේ හඳුනේ මේ ක්‍රියාපදයෙන් හදාගන්න නාම පදයකට කිතක පදයක් කියලා කියන්නේ යන්න යනවා කියන ක්‍රියාපදයෙන් අපි හදාගන්නවා යන්න. කවුරු හරි කෙනෙක් ගැන කියන්නේ. එහෙනම් යන්න කියන එක ක්‍රියාපද ප්‍රත්‍යවල වර්ණගෙන්නේ නැහැනේ. වර්ණගෙන්නේ ඇවිල්ලා නාම පදවලනේ වර්ණගෙන්නේ. නාම පදවල තමයි වර්ණගෙන්නේ. එහෙනම් දැන් යන්නා යන්නෝ යන්නා යන්නන් යන්නා විසින් යන්නන් විසින් යන්නාට යන්නන්ට යන්නාගෙන් යන්නන්ගෙන් යන්නාගේ යන්නන්ගේ යන්නා කෙරෙහි යන්නන් කෙරෙහි. සිංහලෙන් කියනවනම් එහෙමනේ. එතකොට අර ගච්ඡතෝ ගච්ඡන්තා ගච්ඡන්තං ගච්ඡන්තේ ගච්ඡතා ගච්ඡන්තේන ගච්ඡන්තේපි ගච්ඡන්තේ ගච්ඡතා ගච්ඡන්තේන ගච්ඡන්තේපි ගච්ඡන්තේ ගච්ඡතෝ ගච්ඡන්තස්ස ගච්ඡතං ගච්ඡන්තානං ගච්ඡතා ගච්ඡන්තම්මා ගච්ඡන්තස්මා ගච්ඡන්තේපි ගච්ඡන්තේ ගච්ඡතෝ ගච්ඡන්තස්ස ගච්ඡතං ගච්ඡන්තානං ගච්ඡති ගච්ඡතේ ගච්ඡන්තම්මි ගච්ඡන්තස්මින් ගච්ඡන්තේසු එතකොට ඒ ඇවිල්ලා පාලියේ එන විදිය ඒ පාලියේ එන විදිය එහෙනම් දැන් මේක ඇවිල්ලා මේ සාමණේර හිමියන්ගේ විශේෂණයක් තමයි හාමුදුරුවෝ වඳින ගමන් ඉන්නේ වඳින්නා වූ සාමණේර හිමි කිව්වහම මේක ඇවිල්ලා විශේෂණ පදයක් ඊළඟට වඳින්නා වූ සාමණේර හිමි වරුන් විසින් කොහොමද දාන්නේ වඳින්නා වූ සාමණේර හිමි වරුන් විසින් වන්දන්තේබි සාමණේරේබි ඔව් වන්දන්තේබි නැත්තම් වන්දන්තේහි සාමණේරේහි වන්දන්තේහි සාමණේරේහි මේ ටික ලියා ගන්න දැන් මම උදාහරණ වන්දන්තේහි සාමණේරේහි එතකොට අන්න ඒ වගේ හරිද දැන් අපි තව එකක් මේකට පොඩ්ඩක් උදාහරණ වාක්‍යයක් අපි දාමු ඔව් දැන් මෙහෙමයි විශේෂණ පදයක් දානවා කැලයට යන්නා වූ පුරුෂයා කැලයට යන්නා වූ පුරුෂයා කැලයට යන්නා වූ පුරුෂයා කැලයට යන්න වූ පුරුෂයා කැලයට යන්න වූ පුරුෂයා කොටියෙකු දැක්කේය කොටියෙකු දැක්කේය
දැක්කේය. ඔන්න දැන් අපි පාලි වාක්‍ය හදමු. කැලේට මොකද්ද කියලා කියන්නේ? කැලේට කියන්නේ වණන් කියලා කියනවා අටවින් කියලා කියන්න පුළුවන්. ඔව් වණන් කියනවා අටවින් කියනවා. අපි වණන් කියන එක තමයි යන්නා වූ පුරුෂයා අන්න ගච්ඡන්තෝ පුරිසෝ ගච්ඡන්තෝ පුරිසෝ ගච්ඡන්තෝ පුරිසෝ ඒකං දීපින් අදස්සින් අන්න හරි පුරුෂයා කොටියෙකු කොටියෙකු කියලා කියන්නේ දැන් අපිට මේක දාන්න පුළුවන් කොටියෙකු කිව්වහම දීපින් කියලා දාන්න පුළුවන් ඒත් කොටියන්නේ දීපින් පස්සි කියලා දාන්න පුළුවන් දීපින් පස් ති දීපින් පස් පැහැදිලිද මේක පැහැදිලිද ඔබ වහන්සේලාට හරි එහෙනම් මේකෙ මේ උදාහරණෙත් ලියාගන්න ඉක්මනට ලියා ගන්න මේක. හරි හඳුනන ඉවරයි. හරි අනිත් අය ඉවරයි නේද? ඔව් හඳුන මාත් ලියා ගත්තා. ඉවරද? ඔව් හඳුන මාත් ලියා ගත්තා. හරි. දැන් හඳුනේ මෙහෙම එකක් තියෙනවා. දැන් ඔය වාක්‍ය දෙකක් හඳුනුනේ අපි ඔය හිතක පද දාලා වාක්‍ය දෙකක් දැන් අපි හිතන්නකො මෙහෙම අපි මේක හදමුකෝ සිංහයා නිදයි දැන් අපි සිංහයා නිදයි සිංහයා නිදයි කියන පාලි වාක්‍ය සිංහල වාක්‍ය පාලියට දාන්න සීහෝ සයති සීහෝ සයති සීහෝ සයති ආ ඊළඟ වාක්‍යෙ තියෙනවා මුවා සිංහයා දකි ආ දැන් මේක කොහොමද දන්නේ මිගෝ සීහම් පස්සති මිගෝ සීහම් පස්සති දැන් අපි මේ වාක්‍ය දෙක එක වාක්‍ය තනි වාක්‍යයක් විදියට අපි කියමු බලන්න සිංහනේ නිදන්නව සිංහා මුවාද නිදන්නව සිංහා මුවාද කී නෙමෙයි මුවා නිදන්නව සිංහා දකි සිංහා දකි එහෙනම් මේ වගේ වාක්‍ය වලදී අපිට යොදා ගන්න වෙන්නේ හිතක පදයක් හිතක පදයක් මුවා කියන්නේ අපි දන්නවා මිගෝ නිදන්නා වූ සිංහයා කොහොමද කියන්නේ නන්තෝ සීහෝ සයන්තං සීහෝ පස්සති නැත්නම් ඔව් පස්සති දස් පස්සති පස්සති මේකත් ලියාගන්න පස්සති පස්සති මේ වගේ වාක්‍යවලදී මේ නිදන්නා වූ සිංහයා කියන පොඩි ඉංග්‍රීසි ගහ ගන්න. ඉක්මනට ලියන්න. මේක තේරුම් ගන්න උත්සාහ කරන ඒ කියන්නේ සමහර අයට මේක හම්බුනේ තේරෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට කිතකපද කිව්වම එකපාරට හිතා ගන්න බෑ මොකද්ද මේ කිතකපදයක් කියලා කියන්නේ.
එන කිතක කියන එක හරි ලේසි හඳුනේ මම අමාරු නෑ ඇත්තරම මේක තේරුම් ගන්න පුළුවන් නම් ඈ අපිට පුළුවන් අක්කාල බලපු ගමන් ආ මේක ඇවිල්ලා තියෙන්නේ මොන කිතක පදයක්ද කියලා තේරුම් ගන්න හඳුන ගන්න පුළුවන් ඉවරයි හඳුනේ හරි ඔබ වහන්සේලාට ටිකක් ඔය මේක පිළිබඳව හඳුනේ දැන් හිතන්නකෝ තව ටිකක් වැඩිපුරව හදාරන්න ඕන නම් ගත්ත ඔබ වහන්සේලගේ පොතේ තියෙන මහා වංශය. මහා වංශයේ ගාථා ටික බලුවා. බලාගෙන බලාගෙන ගිහිල්ලා බලනවා කොහේරි තැනක තියෙනවද වර්තමාන කිතක පද. අන්තමාන කියන තැන් පද තියෙනවද කියලා බලනවා. බලනවා නම් ඒක යටින් ඉරක් ගහ ගන්නවා නැත්නම් highlight කරගන්නවා. highlight කරගන්නවා. ඔබ වහන්සේලා ගාව තියෙනවා නම් ඔය ටියුට් එකට අමතරව තියෙනවා නම් ඔය ගද්‍ය මොනවද ඒකට කියන්නේ? මේ මේ පාලි පාඨ සරණිය නේද පොතේ නම පාලි පාඨ සරණිය සංග්‍රහය ඔව් ආන්දර සරණියයි සංග්‍රහය දෙන්නේ පොත් ඒ පොත් හාමුදුරනේ තියෙන්නේ ඔබ වහන්සේලාට දැන් අරගෙන තියෙනවා නම් ඒවා තියෙන ඉගෙන ගන්න ඒ වගේ හාමුදුරනේ highlight කරලා ඈ කාලා හරි කමන්නේ ඒක ඉගෙන ගන්න තියෙන්නේ ඒ කියන්නේ ඒක දැන් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේක අනේ ඊළඟ වසරේ කෙනාට දෙන්න ඕන ඊළඟ වසරේ කාට හරි දෙන්න ඕනි කියලා පරිස්සම් කරගන්නවා නම් ඒක ඉතින් තමන් ඉගෙන ගන්න නැතුව පරිස්සම් කරගෙන නම් ඒක අවුල්. හරිද? ඒ වගේ පොත් තියෙනවා නම් ඒකේ highlight කරගන්න, ඔක්කොම කරගන්න, ලියා ගන්න, ඒවා ඔක්කොම කරගෙන මේ පාඩම් කරගන්න. මේක ඔයාලගේ පොත. එහම මේ ඒ පොතේ තියෙන වර්තමාන කිතක පද ඔබ වහන්සේලට හොයන්න පුළුවන්. ඒවා highlight කරලා වෙනම හදා ගන්න පුළුවන්. ඒක තමන්ට සතතාභ්‍යාසය දෙන්න වැඩක් මං කිව්වේ. හරි. right. මේක ලියලා ඉවරයි නේද? එහෙමයි. හරි. ඊළඟට හාමුදුරුවනේ දැන් අපි කිව්වා දැන් මේක මිශ්‍ර ක්‍රියා වලට යොදා ගන්නවා විශේෂණ පද වලට යොදා ගන්නවා කියලා අපි කිව්වා. දැන් ඒකේ විශේෂණ පද වලට යොදා ගන්නවා කියලා නාම පද වශයෙන් යොදා ගන්නවා කියලා නාම පද වශයෙන් කියන එකට උදාහරණ අවශ්‍ය වෙන්නේ නැහැ හාමුදුරනේ ඕකම තමයි නාම පද. ගච්ඡන්තෝ යන්න. අන්න නාම පදය. ලිගන්තෝ ලියන්න. පටමානෝ පාඩම් කරන්න අන්නේ වගේ වර්තමාන පද තමයි ඒක හදාගන්නේ අනිත් දෙක තමයි අපිට උමනා වෙලා තිබුණේ ඒ කියන්නේ උපවාසලා දැනගන්න මේකෙන් වර්තමාන පද හදාගන්නවා කියලා කියන්නේ වර්තමාන කියලා කියන්නේ මේ නාම පද හදාගන්නවා කියලා වර්තමාන පද නෙමෙයි නාම පද හදාගන්නවා කියලා උපවාසලා මේක තේරුම් ගන්න හරි ඊළඟට හාමුදුනේ තියෙනවා ලියන්න මාතෘකාව අව්‍ය කිතක පද අව්‍ය කිතක පද අව්‍ය කිතක පද අව්‍ය කිතක පද ඉරිගම් අව්‍ය කිතක පද දැන් අව්‍ය පදයක් කියපුවාම අව්‍ය පදයේ කොටස් දෙකක් තියෙනවා හන්දනේ මොනවද අව්‍ය පද වලට අයිති වෙන්නේ නිපාත සහ උපසර්ග නිපාත ඊළඟට උපසර්ග දැන් මෙන්න මේක මෙහෙම එකක් ආන්නක. දැන් මේක දැන් අපි මෙච්චර කල් දැනගෙන හිටියේ දැන් හිතන්නකෝ මෙහෙම. මෙහෙම තියෙනවා. දැන් අව්‍ය කිතක වලට අයිති වෙනවලු මෙන්න මේ කියන කොටස් දෙක. එකක් තමයි పూర్ව ක්‍රියා අයිති වෙනවලු. අනිත් එක තමයි තුමන්ත ක්‍රියා අයිති වෙනවලු. දැන් මෙච්චර කල් අපි పూర్ව ක්‍රියා කියලා කතා කරගත්තේ මොනවද? කතරු විසින් යම් කිසි වාක්‍යයක් කිරීමට පෙර සිදු කර අවසන් කරන ලද ක්‍රියා పూర్ව ක්‍රියා කියලා සාමාන්‍ය අපි කතා කරනවා. ඔව්. එහෙම එකක් කිව්වනේ. ඒ කියන්නේ එහෙම නෙමෙයි. දැන් අපි పూర్ව ක්‍රියා කියලා අපි මෙච්චර කල් දැනගෙන හිටියේ මොකක්ද? ක්‍රියාපදයක් කියලානේ. ඔව්. දැන් අපි දැනනවාද දැන් ඒක කිතක පදයක් කියලා අපි හිතාගත්තද? කිතක පදයක් කියලා දැනගෙනද හිටියේ වංශේ? කලින් නම් දැනගෙන හිටියා ඉගෙනගෙන ගිහින්. ආ හරි. අනිත් අය කොහමද? අනිත් අය එහෙම දැනගෙන හිටියද? නෑ අඳුරු. කිතක පදයක් කියලා දැනගෙන පූර්වක්කයා දැනගෙන ඉන්නේ බෑ අපි. එහෙමද? පූර්වක්කයා දැන කිතක පදයක් කියලා දැනගෙන අඳුරු. හාමුදුරනේ කිතක පදවල එක කොටසක් තමයි పూర్ව ක්‍රියා කියලා කියන්නේ.
එහෙනම් දැන් ඔබ වහන්සේලා විභාගයට ඇවිත් එහෙම පාදසදාන පද මොනවාද කියලා ත්වා ත්වාන තුන කියලා බැරි වෙලාවත් කිතක පද කියලා එහෙම ලියන්න එපා. ඒවා පූර්ව ක්‍රියාපද කියලාම ලියන්න. ඒ වගේ අර මුලේ අතට ගන්න හදන්න එපා. මේක මේ අර ඉගෙන ගත්තාම වැඩි වුණාමත් පොඩ්ඩක් තියෙනවනේ ආඳුනේ. මේ පොඩ්ඩක් වෙයි. අමුතු සීන් එකක් තියෙනවනේ. ඒක වුණොත් එහෙම වැඩේ අවුල් වෙනවා. එහෙනම් ඉගෙන ගන්න එක මේ මේ නේද? ඒ මොනොත් එහෙම අවුල්. එහෙනම් පූර්ව ක්‍රියාවල තියෙනවා පූර්ව ක්‍රියාව කියලා දාන්න. ඒකේ මේ අත්තමුත්ත කිරිකිත්ත හොයන්න යන්න එපා. හරි? ඊළඟට පූර්ව ක්‍රියාවල එහෙනම් අපි දන්නවා පූර්ව ක්‍රියා කියන එක මම මෙතෙන්ට ගත්තා. පළවෙනියට අව්‍යකිතකවල පූර්ව ක්‍රියා කියලා කියන්නේ අන්නේ පූර්ව ක්‍රියා ප්‍රත්‍ය තමයි ත්වා ත්වාන තුන ය මෙන්න ප්‍රත්‍ය ත්වා ත්වාන තුන ය මේට අමතරව මේ කියන ප්‍රත්‍ය නැති මෙන්න මේ කියන ප්‍රත්‍ය නැති පූර්ව ක්‍රියාපදයක් තියෙනවා හරිද පළවෙනියට ලියන්න ඔබ වහන්සේලා අව්‍ය කිතක කියලා ලිව්වා නම් මෙය කොටස් දෙකක් යටතේ සාකච්ඡා කෙරේ ලියන්න යටින් මෙම කිතකය කොටස් දෙකක් යටතේ සාකච්ඡා කරනු ලබයි හදාරනු ලබයි මෙම කිතකය කොටස් දෙකක් යටතේ හදාරනු ලබයි හදාරනු ලබයි මෙම කිතකයේ කොටස් දෙකක් යටතේ හදාරනු ලබයි පළවෙනි එක මොකද්ද එක මොකද්ද විපාත සහ උපසන්න නෑ పూర్ව ක්‍රියා සහ උපමන්දක් නේ ඔව් పూర్ව ක්‍රියා එක second one දෙවෙනි එක තුමන්තක් ක්‍රියා పూర్ව ක්‍රියා එක දෙක තුමන්තක් ක්‍රියා එක పూర్ව ක්‍රියා දෙක තුමන්තක් ක්‍රියා එක పూర్ව ක්‍රියා දෙක තුමන්තක් ක්‍රියා එහෙනම් දැන් ඊළඟට අපි ලියනවා పూర్ව ක්‍රියා ප්‍රත්‍ය పూర్ව ක්‍රියා ප්‍රත්‍ය పూర్ව ක්‍රියා ප්‍රත්‍ය పూర్ව ක්‍රියා ප්‍රත්‍ය කියලා ලියලා ලියන්න ත්වා ත්වාන තුන ය ත්වා ත්වාන තුන ය ත්වා ත්වාන තුන ය ප්‍රත්‍ය ටික ත්වා ත්වාන තුන ය මේ ප්‍රත්‍ය මතක තියාගන්න මේවා තමයි මම මතක තියාගන්න ඕනේ ඒවා හරි ඒක ලිව්වා නම් ඊළඟට අපි ලියනවා పూర్ව ක්‍රියා මෙන්න මේ වන්ද දන අන්ත සෝරි වන්ද දන ත්වා වන්ද දන ත්වා වන්දිත්වා ලිඛ දන වාන ලිඛිත්වාන වන්ද දන තුන වන්ද තුන ආමඳුරනේ ඔව් මේ කොහොම ලියද ලියාගන්නද ලියන් 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 වන්ද දනත්වා වන්දිත්වා ලිඛ දනත්වා ලිඛිත්වා වන්ද දන තුන වන්ද තුන ඈ ඊළඟට වන්දිය කියලා ඉන්න මේ වන්ද දනය වන්දිය වන්දිය එහෙම එන්නේ නැහැ හඳුනේ හැම එකකටම යයන් එන්නේ වන්දිය කියලා සමහර කෙරේ සමහර තැන්වල හඳුනේ තියෙන තැන් තියෙනව ඇති ත්‍රිපිටකයේ කොහේ හෝ තැනක වන්දිය කියලා තැනක් තියෙනවද දන්නේ නැහැ ඒක මතක නැහැ කියලා ඉතින් මම මේ සමහරට තියෙනව ඇති හැබැයි මේ ගොඩක් වෙලාවට හඳුනේ මේ නැති ඒවා හොයලා දාන්න එපා ය යන්න එනවනේ කියලා අපි ය යන්න දාමුකෝ කියලා ලිඛිතිය කියලා අපිට හිතෙන විදිහට දැම්මොත් එහෙම මේ පාළි හැදුවා වගේ එකක් වෙනවනේ
එහෙනම් අපි හැදුවා වගේ වෙන්නේ නැතුව අපි තියෙන එකම දාමු සහ අනිත් ඒවට යයන්න තියෙන ඒවට යයන්නම දාමු ගම්මේ වගේ නේ හඳුරු අන්න හරි ගම්ම ඊළඟට ආදාය ඕරුහිය උට්ටාය ඔය තියෙන්නේ දැන් හිතන්නකෝ ආ ඒක මම කියන්නම් හඳුනේ ඒක පොඩ්ඩක් ඉන්නේ මේ තුන ලියාගන්නක උදාහරණ වලට ඉක්මනට ලියාගන්න හරි හඳුරු හරි ඊළඟට ලියන්න හඳුන්නේ ය ප්‍රත්‍ය යෙදෙන අවස්ථාව ය ප්‍රත්‍ය යෙදෙන අවස්ථාව ය ප්‍රත්‍ය කියලා කියන්නේ උපසර්ගය ය උපසර්ග පදය යෙදෙන අවස්ථාව උපසර්ගය කියන එක තේරුම් ගන්න අමාරු නම් ප්‍රත්‍ය කියන එක තේරුම් ගන්න අමාරු නම් උපසර්ගය කියලා දෙන්න තියාගන්න පැහැදිලිව දැන් හඳුන්නේ මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ හැම එකකටම ය කියන ප්‍රත්‍ය දාන්නත් බෑ අපිට හිතුනේ තුනේ වලට දාන්න බෑ හරිද ය ප්‍රත්‍ය දාන තැන් 30ක් තියෙනවා ලියන්න මෙහෙම ලියන්න යටින් බොහෝ විට උපසර්ග පූර්ව ධාතුවකට බොහෝ විට උපසර්ග පූර්ව ධාතුවකට මෙම ය ප්‍රත්‍ය යොදා ගන්නු ලබයි මෙම ය ප්‍රත්‍ය යොදා ගන්නු ලබයි ය ප්‍රත්‍ය යොදා ගන්නු ලබයි හරිද ලිව්වද හඳුනේ මුලින් ඉඳලා පොඩ්ඩක් කියන්න උපසර්ග පූර්ව ධාතුවකට උපසර්ග පූර්ව ධාතුවකට මෙම ය ප්‍රත්‍ය යොදා ගන්නු ලබයි මෙම ය ප්‍රත්‍ය යොදා ගන්නු ලබයි උපසර්ග පූර්ව ධාතුවකට මෙම ය ප්‍රත්‍ය යොදා ගන්නු ලබයි හරිද හරි හාමුදුරනේ දැන් හාමුදුරනේ ධාතුවක් තියෙනවා වංග ධාතුව එහෙනම් වැඳීමේ ධාතුවනේ මේකට කියන්නේ දැන් මේකට දාන්න ඕන අපිට ත්වා නෙමෙයි ත්වාන නෙමෙයි තූන නෙමෙයි ය කියන ප්‍රත්‍යය එහෙනම් උපසර්ග පූර්ව ධාතුවක් වෙන්නත් ඕන මේකට අපි උපසර්ග පූර්ව ධාතුවක් දාගන්නවා අභි උපසර්ගය එහෙනම් උපසර්ගයක් තියෙන පද තියෙනවා ඊළඟට ධාතුව තියෙනවා ය කියන ප්‍රත්‍ය දානවා අපි මේ පදය හැදෙනවා අපි වන් පිය අභිවන්දිය ගොඩක් වෙලාවට උපසර්ග පූර්ව උපසර්ග පදයකට උපසර්ග පදයක් තිබුණොත් කලින් ධාතුවට පෙර මෙන්න මේ යයන්න දාන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලි නේද? හරි. තව එකක්. උප නී ය නී කියලා කියන්නේ ගෙන යනවා ගෙන යන අර්ථය. උපනීත භෝජනම් කියන එක. දැන් මෙතන තියෙන ය උපනීය පදේ ඇවිල්ලා උපනීය පූර්වක්‍රියා පදය ළඟට ගෙන ගොස් ණයත කියලා කියන පදේ ණයත කියන්නේ ගෙනයයි කියන එක ණයත කියන ක්‍රියාපදයේ ධාතුව තමයි නී කියන එක මේක තියෙනවා ඇවිල්ලා උපසර්ග පදයක් ඵලයෙන් පළවෙනියට උප කියලා නී කියන්නේ ධාතුව ය කියන්නේ ප්‍රත්‍ය උපනීය කියලා කියන්නේ ළඟට ගෙන ළඟට ගෙන ගොස් පුර ක්‍රියාව ළඟට ගෙන ගොස් උපනීය හරි නේද හරි හාමුදුර හැබැයි තම සමහර දැන් තියෙනවා හාමුදුරනේ ඈ දැන් ආගම්ම ඕක්කම්ම ඈ ඔන්න වගේ පද තියෙන උපසර්ග මේ
මෙවවා තියෙනවනේ ඒකෙන් මොනවද ඒවට කියන්නේ පූර්ව ක්‍රියාපද දැන් ආගම්ම කියන එක ඒ වගේ පදක් තියෙනවා ත්‍රිපිටකයේ ගොඩාක් කෙනෙක් තැන් තැනින් තැනින් අහුවෙනවා හරිද ඒ ඒ වගේ පද අපි ගන්නවා ආ ඊළඟට ගම් ගම් කියන්නේ ධාතුව ආගම්ම ඒ වගේ විවිධ අවස්ථා තියෙනවා ගොඩක් වෙලාවට ඒ පැත්තේ ඒක තනින් තනින් තියෙන්නේ අරග තමයි අඳුර ගන්න ඕන මේ උදාහරණයත් යටින් දාන්න ඒ වගේ තැන් තියෙනවා හරි හම්රු හරි ඊළඟට ලියා ගන්න තුමන්තක්‍රියා ආන්දරේ ඔක්කම්ම කියන එකත් ඒ විදිහද ඔක්කම්ම කියන එකත් එහෙම තමයි දැන් ඔක්කම්ම කියන පදය ගත්තාම අව කියන උපසර්ගය තමයි මුලින් යෙදෙන්නේ අව කියන උපසර්ගය මුලින් යෙදෙනවා අවදන කමුදන උම්ම අවදන කමුදන උම්ම ඔක්කම්ම හැදෙන්නේ එහෙම ඒ විදිහට තමයි හැදෙන්නේ ඒක අර සමහර වෙලාවට හඳුනේ බැලූ බැල්මටම සමහර වෙලාවට වේම් කරොත් එහෙම අමාරුයි හොයාගන්න මේකේ කොහොමද උපසර්ගය තියෙන්නේ ඊළඟට නාමය කොහොමද තියෙන්නේ ධාතුව කොහොමද තියෙන්නේ කියලා හොයාගන්න අමාරුයි ඒක අර බලලම තමයි අපි හදාගන්න තියෙන්නේ මාතෘකාව තුමන්තක්‍රියා මොකක්ද අහගන්නේ මේ තුමන්තක්‍රියා කියන්නේ මොන වගේ වටද තුමන්තක්‍රියා කියලා කියන්නේ මොන වගේ වටද කතුරු විසින් සිදු කරන්නට බලාපොරොත්තු වෙන ක්‍රියා ඔව් සාමාන්‍යයෙන් උදාහරණයක් ගත්තොත් අහං පුප්පානි පෝචිතුං වණං පවිසින් මම මල් කැඩීමට කැලයට ගියෙමි එහෙම හරි එතන මේ මම මල් කැඩීමට අන්නායි දැන් හම්බුනේ තුමන්තක් ක්‍රියා කියලා කියන්නේ තුන් කේන ප්‍රත්‍යේදන ස්ථාන ගච්ඡතුන් ලෙකිතුන් පටිතුන් සයිතුන් නමතුන් ධාවතුන් රෝධතුන් අන්නේම දැන් තියෙන්නේ යන්නට කන්නට බොන්නට දෙන්නට ලියන්නට අල්ලන්නට දෙන්නට ඊළඟට ඈ ගහන්නට දැන් ට කියන දැන් තියෙන්නේ අන්නේ වගේ දැන් දැන් අපි හදාගන්නවා තුමන්ත ක්‍රියා වලට උදාහරණ මේක මෙහෙම ලියාගන්නකෝ මේක ලියාගෙන මෙම තුමන්ත ක්‍රියා හරි හඳු තවේ කමාවක් තුන් දැන් අපි මෙච්චර කාලයක් අපි ගොඩක් වෙලාවට දන්නේ මෙන්න මේ ප්‍රත්‍ය විතරයි. මෙහෙම ප්‍රත්‍යයකුත් තියෙනවා. තුමන්ත ක්‍රියා හදාගන්න. තවේ තුම් යනාදී ප්‍රත්‍ය යොදාගෙන නිර්මාණය කරගනු ලබයි. යනාදී ප්‍රත්‍ය යොදාගෙන නිර්මාණය කරගනු ලබයි. යනාදී ප්‍රත්‍ය යොදාගෙන නිර්මාණය කරගනු ලබයි. හරි. වන්ද දන තුන් කොහොමද එන්නේ? වන්ති තුන් වන්ද දන හවේ වන්ද තවේ වන්ද දන තවේ වන්දි තවේ වන්දි තවේ ඊළඟට තව එකක් නම් ඔව් කරදන තුන් කාතුම්
සාත වේ. උදාහරණ. උදාහරණ. එහෙනම් මතක තියා ගන්න ඕන. අපි ඔය කතා කරන පූර්ව ක්‍රියා කියලා කතා කරන්නේ අව්‍යකිතක පද. අපි කතා කරන තුමන්ත ක්‍රියා කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ අව්‍යකිතක පද. ඔය අපි කතා කරන මිශ්‍ර ක්‍රියා කියලා ඉගෙන ගන්නෙ වර්තමාන කිතක පද. අපි කතා කරන විශේෂණ පද කියලා අපි ඉගෙනගෙන තියෙනවා ඉගෙනගෙන තියෙන්නේ අපි දන්නවා වර්තමාන කිතක පද. පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි. එහෙනම් මතක තියාගන්න වර්තමාන කිතක පදවල කොටස් 3යි මේකේ කොටස් 2යි. අව්‍යකිතක පදවල කොටස් 2යි. ඒ තමයි පූර්ව ක්‍රියා සහ අනිත් එක තුමන්ත ක්‍රියා. වර්තමානයේ කොටස් 3 පොඩ්ඩක් කියන්න පුළුවන්ද? වර්තමානයේ කොටස් 3 මිශ්‍ර ක්‍රියා නාම විශේෂණයක් ලෙස යොදා ගන්නවා කියලා කිව්වා. නාමයක් ලෙස යොදා ගන්නවා කියලා කිව්වා. මිශ්‍ර ක්‍රියා නාම විශේෂණයක් නාමයක්. ආමුදුරනේ. ඔව්. ආමුදුරනේ ඕක මේ වන්ද තුන් කියලා තිබුණේ. එතකොට ආන්දර මේ වන්ද දන තුන් වන්දි තුන් වෙන්නේ කොහොමද? ඒක හම්තනේ හැදෙන විදි මං ඒකනේ කිව්වේ. වන්ද දන තුන් වන්දි තුන් බවටපත් වෙන්නේ ඒක හම්තනේ ඒ ක්‍රියාපදයේ හැදෙන විදිය. නැත්නම් අපිට මේකේ තියෙන ක්‍රියාපද හැදෙන විදිය ගත්තොත් එහෙම ඒක අපිට සාමාන්‍යයෙන් ඒක මේව කරන්න අමාරුයි. ඒ කියන්නේ දැන් උපවාසලා වන්දි තුන් කියලා දැන් අපි හිතන්නකෝ උපවාසලා වන්දි තුන් කියලා ක්‍රියාපදයක් දාලා මේකේ ධාතුව ලියන්න આવොත් එහෙම වන්ද කියන එක දාන්න ඕනේ. වන්දි කියලා ධාතුවක් නැහැනේ. එතකොට මතක තියාගන්න ඕන දේ තමයි මේක ධාතුවකට තමයි යොදාගන්නේ මේ ප්‍රත්‍ය. හරිද? ඒක මම ඒක තමයි මං කියුවේ බලලා තේරුම් ගන්න ඕන දෙයක් මේක. පාළියේ යන්නේම දැන් තියෙනවා. ඒ කියන්නේ දැන් මේකේ මට කියන්න බෑ මේක ඇවිල්ලා වන්දි තුන් උනේ කොහොමද කියලා දීයාවේ කොහොමද කියලා මම දන්නේ නැහැ. එතන දන්නේ නැහැ කියලා කියන්නේ මේ එකක් මේක දී එන්න තැනක් විදියක් නැහැ. ඒක විදියක් නැහැ කියලා කියන්නේ ඒ එන විදිය. ඒ භාෂාවේ යෙදෙන විදිය නේ. භාෂාවේ යෙදෙන විදිය. දැන් එහෙම තැන් තමයි ගොඩක්ම මේකේ තියෙන්නේ. දැන් හිතන්නකො ආගමු උම්ම. ආගමු උම්ම ආගම්ම. එහෙම තැන් ගොඩක් තියෙනවා. ඒ හින්දා මතක තියාගන්න ඕන දේ තමයි අපි මේකේ ප්‍රත්‍ය දාන්නේ ධාතුව තියෙන තැන. ධාතුව තියෙන තැන. එහෙනම් ධාතුව පිළිබඳව හොඳට දැනගන්න ඕන. සෑම ක්‍රියාපදයකට වෙන ධාතුව මේක තමයි ආවල් ධාතුව කියලා කියන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ඒ මොනොත් ධාතුනේ. යෙදෙන විදියට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔව් කියන්න. කරදන තුන් කියන එක අපේ අඳුර මට ඒක ලියා ගන්න බැරුණා. කරදන තුන් ධාතුන්. ධාතුන්. කරදන තුන් කාතුන් කරදන තවේ කාතවේ කරදන තුන් කාතුන් කරදන තවේ කාතවේ. හරි ඊළඟ මාතෘකාව ලියා ගන්න. ත්‍රිකාලික කිතක. ත්‍රිකාලික කිතක. ත්‍රිකාලික කිතක. ත්‍රිකාලික කිතක. මෙන්න මේ ත්‍රිකාලික කිතක හාමුදුරුවනේ ත්‍රිකාලික කිතක දැන් හාමුදුරනේ දැන් අපිට මේ ත්‍රිකාලික කියන වචනේ අපිට එන හුරු වචනයක්නේ. ඇයි ඒ ත්‍රිකාලික කියන වචනේ හුරු? තුන්කලවර්තී මහ සංඝරත්නය කියලා කියනවානේ. ඔව් හාමුදුරනේ දැන් අපි දානේම දෙනකොට නේද දාන්නේ දෙනකොට මේ වර්තමානයේ ඉන්න හාමුදුරුවරුත් අයිති අතීතයේ ඉන්න ස්වාමීන් වහන්සේලා වැඩ සිටි හාමුදුරුවොත් අයිති අනාගතයේ පාළ වෙන කාසාවකණ්ඩක දක්වා කියන භික්ෂුන් වහන්සේලා දක්වා අයිති මේ එතකොට ඔක්කොම හම්බ වෙනවා. එතකොට නේද ඔක්කොම ඉන්නවනේ හාමුදුරනේ. එතකොට හැමෝම අයිතිනින්ද ඒක ඇවිල්ලා මහත්ඵලයි මහානිසංසයි. එහෙමනේ නේ අපි දානවලට එහෙම ගිහිල්ලා කියනවනේ මේක. අතීතයේ වැඩ සිටියේ වර්තමානයේ වැඩ සිටින අනාගතයේ යම් කෙනෙක් පැවිදි වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ත්‍රිකාලික ගෞරවනීය මහා සංඝරත්නය ඔබේ දානවත්ව
පූජා කරන්නේ කියලා අපි එහෙම කියනවා. නේ අපේ ආදරනේ. ඔව්. ඒක හදාගත්ත එකද ඔය හදාගත්ත එකක් කියලා කියනවනේ අපේ ආදර නුවර යුගේ. ඒවත් කියනව නේද? මේ නැත්තෑ ඒක ඒක මේ ගොඩක් වෙලාවට හාමුදුනේ ඒක මෙහෙමයි. මම ඉතින් ඇත්තටම මේ හදාගත්තද නැද්ද කියන දන්නේ නැහැ. මොකද ත්‍රිපිටකේට අපේ පෙළ භාෂාවට මොකුත් කියනව නෙමේ. ඒ හින්දා මේ ඒ කියන්නේ මෙහෙමනේ දැන් ගොඩක් වෙලාවට නුවර යුගයේ හිටපු හාමුදුරුවරුන්ට කියන්නේ ඝණයා ගණින් වංශයේ ඝණවලින් ඝණ ගෙඩියා අන්න එහෙමනේ කතා කරේ. මේ ඊපෙරේ දැන් Facebook එකේ ගියා නම් ඒ ඒ විදිහටම තමයි උච්චාරණය කරලා තියෙන්නේ ඝණයා ගිරි ඝණයා ඝණ ගෙඩියා එහෙම තමයි මේ දවස්වල හාමුදුරුවන්ට උච්චාරණය කරන වචන ටික තියෙන්නේ. එතකොට මේ මේ ඝණ ගෙඩියා ගණින්නාංශේ ඝණයා ඝණවලින් කියන උන්නාංශේලා හිටියේ මහනුවර යුගයේ හිටියේ මේ එයාලා මේ ගොවිතැන්පත් කළා එයාලට පිරින්දෑවරු හිටියා ළමයි හිටියා මෙයාලා ට්‍රැක්ටරේ අරගෙන උදේට හාන්න යනවා ඈ වැඩට යනවා පොල් කඩනවා ඈ කෙසෙල් විකුණන්න යනවා හැම දෙයක්ම කරනවා ඉතින් අවුලක් නැහැ එම හැම දෙයක්ම කරගෙන පෞල් ජීවිත ගත කරගෙන තමයි මෙයාලා හිටියේ. ඒ හින්දා තමයි එයාලට කිව්වේ ඝණ ගෙඩියා ඔර ඝණ ගෙඩියා ඔර ඝණයා ඈ ඒ ගණින්නාංශේ ඝණවලින් අන්නේම කතා කරේ ඒ කාලේ එහෙම තමයි කතා කරේ. ඒ හින්දා දැන් ගොඩක් වෙලාවට දැන් ওই පින් වාක්‍ය දැන් අපි ආමුදුරනේ ගොඩක් වෙලාවට දැන් පින් වාක්‍යයක් කියනෝනේ. පින් වාක්‍ය දැන් මේ මිනිස්සු බණ දන්නේ නැහැ. දානගිවල වල යනවා බණ දන්නේ නැහැ. බණ දන්නේ නැති හින්දා මොකද කරන්නේ? පින් වාක්‍ය වැඩිපුර කිව්වා. පින් වාක්‍ය වැඩිපුර කිව්වා. දැන් කියනවා නේද? ඈ පින් වාක්‍ය කියනවා බණ කියනවා විනාඩි 5ක් විනාඩි 10ක් විතර පින් වාක්‍ය කියනවා. විනාඩි 10ක් විතර පින් වාක්‍ය කියනවා. එතකොට හරි මිනිස්සු ගොඩක් කැමතිනේ ටිකක් අර මිහිරියට තාලෙට ඈ එහෙම කියනවනම් මිනිස්සු කැමති ඒක නිකන් අමුතුම ශ්‍රද්ධාවක් එනවනේ ඈ නේද? එහෙම එනවා. එතකොට මේ අර අමුතුම විදියට අර සංස්කෘත වචන දාලා හරි මේ එහෙම දාලා අපි ටිකක් ඒක පොඩ්ඩක් උස්සලා තියලා ලස්සනට ඈ පින් වාක්‍ය කියනවා. පින් වාක්‍ය කියවුවාම ඒක විනාඩි 10ක් විතරකට හරිම මීරියට කිව්වාම අනේ අප්පේ කියලා අර මිනිස්සු අයියෙන් සාදු සාදු කියනවා ශ්‍රද්ධාව වැඩි වෙලා. එතකොට මේ මහනුවර යුගයේ තමයි මේ පින් වාක්‍ය කියන එක ආවේ. පින් වාක්‍ය නැත්නම් බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ පින් වාක්‍ය කියන්නේ කියලා. කොහොමhari එතකොට මේ පින් වාක්‍ය මහනුවර යුගයේ තමයි පටන් ගත්තේ. මොකද ධර්මයේ දන්නේ නැහැ ස්වාමින් වහන්සේලා ධර්මයේ දන්නේ නැති හාමුදුරුවෝ අඩුවෙන් බණ කිව්වා වැඩියෙන් පින් වාක්‍ය කිව්වා. කාලා මොනවා හරි කියන්නත් එපා. ඒක ඉතින් ඉදිරියට ඉදිරියට යනකොට දැන් අද වෙනකොට අනිවාර්යෙන්ම පින් වාක්‍ය සජ්ජහායනා කරනවා ඒ කතා පින් වාක්‍ය කියන්නේ නැති නිකායක් තියෙනවා. එතකොට මේ කොහොම හරි අන්න එහෙම තමයි වැඩේ උනේ. කොහොම හරි එතන කතා කරන උඩට අපි මේ පාඩමට යමු. නැත්නම් එහෙම වැඩේ දෙල් වෙනවා. හරි. එතකොට ත්‍රි කාලයක ගෙත කියලා කියන්නේ තුන් කාලයකටම දාන්න පුළුවන් හාමුදුරුවනේ. දැන් තුන් කාලයකටම දාන්න පුළුවන් ක්‍රියාපද තමයි කළ යුතුයි, කෑ යුතුයි, වැඳිය යුතුයි, ඈ ඊළඟට මැරිය යුතුයි. අන්න ඒ වගේ පද තියෙන්නේ. යුතුයි 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 කියන ඒවා. ඒව ඕනෙම තැනක දාන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. පුරුෂලිංගේ, නපුසකලිංගේ, ස්ත්‍රීලිංගේ, තුන් ලිංගේම දාන්න පුළුවන්. ඒ කියන්නේ තුන් කාලයෙම දාන්න පුළුවන්. අතීත කාලයට දාන්න පුළුවන්, වර්තමානයේ දාන්න පුළුවන්, අනාගතයේ දාන්න පුළුවන්. හරිද? ඈ එතකොට මෙන්න මේ ත්‍රිකාලික කිත ගහන්නේ කොටස් දෙකක් තියෙනවා. ත්‍රිකාලික කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස තමයි භාවකාරක කර්මකාරක කියන කොටස් දෙක. භාවකාරක අනිත් එක තමයි කර්මකාරක. ඊළඟ එක තමයි හාමුදුරුවනේ කර්තෘකාරක. කර්තෘකාරක. කර්තෘකාරක කීතක පද. දැන් භාවකාරක කීතක ගත්තාම නැත්තම් කර්මකාරක කීතක ගත්තාම මේකේ තියෙන ප්‍රත්‍ය තමයි තබ්බ අනීය නිය නිය. අනිත් එක තමයි රිච්ච. තබ්බ අනීය නිය රිච්ච. තබ්බ අනීය නිය රිච්ච. තබ්බ අනීය නිය රිච්ච.
තබ්බානීය නිය රිච්ච මේක මතක තියාගන්න තියෙන්නේ හරිද තබ්බානීය නිය රිච්ච එතකොට ඒක මතක තියාගත්තාම ඕක ගැටලුවක් නැහැ ඊළඟ කත්‍රෝකාරක ප්‍රත්‍යය ගත්තාම හාමුදුනේ කත්‍රෝකාරක ප්‍රත්‍යය තියෙනවා මේක දිනවා න අක අන තු න අක අන තු න අක අන තු හමුදුරුව අන කියන එක එකක් තු කියන එක වෙනමද ඔව් අන තු ඊළඟට තියෙනවා ආවි නී ආවි ආවි නී ආවි නී එහෙනම් ත්‍රිකාරික කිතක කොටස් දෙකයි භවකාරක කර්මකාරක මේ දෙකම එක ගණේට ඇති වෙන්නේ ඊළඟට කත්‍රෝකාරක ලියන්න ත්‍රිකාලික කිතක කොටස් දෙකකේ එක් පළවෙනි එක තමයි භවකාරක ඒකම ලියන්න කර්මකාරක ඊළඟට ලියන්න කත්‍රෝකාරක දෙක කත්‍රෝකාරක කත්‍රෝකාරක එනම් භවකාරක ප්‍රත්‍ය ටික ලියා ගන්න තබ්බ අනියන්‍ය රිච්ච කත්‍රෝකාරක න අක අනතු ආවි නි න අක අනතු ආවි නි න අක අනතු ආවි නි කර්මකාරක ප්‍රත්‍ය තබ්බ අනියන්‍ය රිච්ච කියන ටිකම ඔව් කර්මකාරක ප්‍රත්‍යත් එහෙමයි තබ්බ අනියන්‍ය රිච්ච න අක අනතු ආවි නි න අක අනතු ආවි නි න අක අනතු ආවි නි හරිද හරිද ඉක්මනට ලියාගන්න වෙලාව ඉවර වෙන්න යන හරි අඳුරු හරි දැන් හම්තුනේ හඳුරු මේ අනතු ඊට පස්සේ ආචීද තියෙන්නේ ආවි වයන්න වී කරලා නේ ආවිනේ දැන් ආඳුනේ භවකාරක කර්මකාරක යටින් ලියා ගන්න භවකාරක කර්මකාරක මම මේ ප්‍රත්‍ය ටික කියමු පළවෙනි එක තබ්බ අනිත් එක තමයි අනීය අනිත් එක තමයි නිය අනිත් එක තමයි රිච්ච තබ්බ කියන එකට උදාහරණ තබ්බ කියන එකට උදාහරණ අපි ලියනවා ඔව් කරදන තබ්බ කාතබ්බ 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 කියන එකේ තේරුම මොකද්ද කලයුතුයි කාතබ්බ කලයුතුයි හරි ගමුදන තබ්බ ගමුදන තබ්බ ගන් තබ්බ යායුතුයි සෝරි මෙතෙන්ට නෙමෙයි උඩේකට එන්නේ ගමුදන තබ්බ කියන එක උඩේකට එන්නේ ගමුදන තබ්බ යායුතුයි ගමු දන තබ්බ යායුතුයි right අනීය දෙක අනීය හම්දුරේ ගාතබ්බ නේද ඉන්නේ කොහොමද ඉන්නේ ගමුදන තබ්බ ඔව් ඔව් ගමුදන තබ්බ තබ්බනේ ගන්තබ්බ ගන්තබ්බ දැන් කරදන අනීය මොකක්ද එන්නේ කරණීය කළ යුතුයි අනීය කරණීය කළ යුතුයි හම්දුරනේ මේක නිකන් අතිරේක ප්‍රශ්නයක් අහන්න ඔව් මේක නිකන් අර ඉංග්‍රීසි වලින් should must වගේ නේද ඔව්
සුට් කියලා කියන්නේ කළ යුතුයි කියන එක මස් කියලා කියන්නේ යුතුයමයි කියන එකනේ එතකොට මේක එහාර සුට් කියන එක වගේ සුට් කියන එක වගේ ඒක ඕනම තැනක දාන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවේ නම් ඉතින් ඕනම තැනක දාන්න පුළුවන් ක්‍රියාපදයක් ගත්තාම ඒකෙත් ඇවිල්ලා ස්ත්‍රීලිංග පුරුෂ ලිංග අරේ මේ කියලා ගන්නනේ ගෝ කියන එක ඉතින් ගෝම තමයි ඈ ඒකේ මේකෙත් ඉතින් යුතුයි කියන එක වගේ තමයි සුට් කියන එක වගේ තමයි හරි හම්බුනේ thank you ඊළඟට වන්ද දන්නේ වන්ද දනනේ වන්ද දනනේ වන්ද දනනේ කියන එක හම්බුනේ අපි හදාගන්නවා වජ්ජ කියලා අන්න ඒ වගේවා ආන්න එපා මගේ වජ්ජාව කොහොමද හඳුන්නේ කියලා. ඒක එන විදිය. දැන් අර දැන් හිතන්නකො මේ වජ්ජ. දැන් තව එකක් තියෙනවා මේ වජ්ජ දස්සිනම් කියලා තියෙන්නේ. වජ්ජ දස්සිනම්. නිග්ගයවාදී මේදාවින් තාදිසම් පණ්ඩිතම් බද එහෙම නේද වජ්ජ දස්සිනම් යම් පස්සේ වජ්ජ දස්සිනම්. නිදීනම් පවත්වාරං යම් පස්සේ වජ්ජ දස්සිනම් වජ්ජ දස්සිනම් කියන පදේ ඇවිල්ලා වජ්ජ දස්සිනම් ප්‍රත්‍ය වෙන් කරන්න ආවොත් එහෙම වජ්ජ කියන එක තමයි මේක ඇවිල්ලා කිතක පදයක් ඒක හැදෙන්නේ වන්ද දනන්‍ය වජ්ජ වජ්ජ දස්සිනම් කියලා කියන්නේ වැරදි කොට ඈ වජ්ජ කියන එකේ තේරුම තමයි කිවිය යුතුයි නැතෙන් මේ මොකද්ද ඒකට කියන්නේ වජ්ජ කිය යුතුයි ඈ කිව යුතුයි කියලා කියන්නේ එතකොට කිව යුතුයි වජ්ජ දස්සිනම් කියලා කියන්නේ වැරදි කොට කියන්නා කියන එකනේ කිව යුතුයි මේක විල්ලත් මේකෙන් කියන්නා කියන වජ්ජෝ කියන්නා වජ්ජ පැහැදිලි නේද එහෙම යන්න පැහැදිලි හරි වන්ද දන්න නිය ඊළඟට දානවා කරදන රිච්ච කරදන රිච්ච කරදන රිච්ච ඇවිල්ලා කිච්ච කරදන රිච්ච කිච්ච කරදන කිච්ච කරදන රිච්ච කිච්ච ඒ කියන්නේ කළ යුතුයි කළ යුතුයි මේක උදාහරණ ටික ලිව්වද ලියා ගන්න ලියුවා හරි එහෙනම් තබ්බ අනියණ්‍ය රිච්ච තමයි භාවකාරක කර්මකාරක ප්‍රත්‍ය වලට යොදාගන්නේ භාවකාරකයන් භාවය ප්‍රකාශය වෙන්නේම කර්මකාරක අපි දන්නවා කර්මකාරක වාක්‍යයක් කියලා කියන්නේ කර්මකාරක ඒ කියන්නේ දැන් විසින් කියන පද වගේ આવොත් ඒ වෙලාවල කර්මකාරක කතුරුකාරක වෙනම තියෙනවා ඔය දායක කියන එක දැන් අපිට ආපු ඔය දායක දැන් අපිට පදයක් ආවනේ මොකද්ද නායක නායක කියන පදයේ ගියපු දුරක් නෙමෙයි ආවේ කිතක වලට ඒතර නායක කියන පදය නෑ නී දන අක නායක නායක කියන පදයේ අතුරුකාරක කියා පදයක් ඊළඟට කර්මකාරක ප්‍රත්‍ය වලට කාතබ්බ කළ යුතුයි ඔව් විසින් ගමට නෑ ඔව් විසින් ගමට වැඩිය යුතුයි අන්න ඒ වගේ කර්මකාරක වාක්‍ය වලදී මේ පද දාන්න පුළුවන් තබ්බ අනිය රිච්ච කරදන තබ්බ කාදබ්බ ගමුදන තබ්බ ගන්තබ්බ කරදන අනිය කරණිය වන්දදන නිය වජ්ජ කරදන රිච්ච කිච්ච පැහැදිලිද පැහැදිලිද හරි දැන් ඔබ වහන්සේලා දැන් මේ පන්ති වුණාට පස්සේ ඔබ වහන්සේලා කරන්න ඕන ඒ කියන්නේ මේකේ ඔබ වහන්සේලාට පොඩක් හොයනවා නම් ඔබ වහන්සේලාගේ තියෙන නිර්දිෂ්ට ග්‍රන්ථ එකපාරටගේ මහා වංශය ගන්නයි මහා වංශයේ පෙරලගෙන ඔබ වහන්සේලා මහා වංශයේ තියෙන මේ කිතක පද හොයන්න. කිතක පද හොයලා ආ මේක කිතක පදයක්. ඔබ වහන්සේලාගෙන් අහන්නේ නැහැ ගොඩක් වෙලාවට මේක ඇවිල්ලා මොන කිතක පදයක්ද? ආවල් එකේද මුකේද කියේකී එහෙම අහන්නේ නැහැ. ඔබ වහන්සේලාගෙන් අහන්නේ මොනවද කිතක පදය මොකක් කිතකද නැද්ද කියන එක තමයි ගොඩක් වෙලාවට ඇහිලා තියෙන්නේ. ඒ හින්දා මතක තියාගන්න මේක ප්‍රත්‍යයත් මතක තියාගන්න. ඒ හින්දා කිතක පද තියෙනවා නම් ඒවට ඉරක් ගහගන්න. මෙන්න කිතක පද කියලා. පැහැදිලි නේද? පැහැදිලි හැමෝටම. හරි. එහෙනම් අපි පාඩම අපි නතර කරමු.
ඊළඟට අපිට අවසානම එක තියෙන්නේ ඒක අපි කතා කරමු ඊට පස්සේ හඳුතලා තියෙනවා අපිට රිවිෂන් එක මම හාමුදුරනේ පොඩ්ඩක් මේ ඔබ වහන්සේලාට පුළු පුළුවන් හැම අවස්ථාවකදී දැන් මම ඒක නම් කරන්න ඕන දැන් කරනවා ඇත්තටම මේ රෙකෝඩින් එක දාලා මම ඔබ වහන්සේලාට වීඩියෝ එක අර YouTube එක හරහා ඇකඩමියෙන් එවයි ඔබ වහන්සේලාට ඒවා බලන්න ඒ කියන්නේ දැන් අපිට දැන් කෙරිලා නැති හින්ද ගොඩක් දේවල් කෙරිලා නැහැ කියලා කියන්නේ මහා සුපින ජාතකයේ තියෙනවා මහා සුපින ජාතකයේ හාමුදුරනේ අර සුපින කියලා කියන සීනදාසේනේ ඔය සීනදාසේන අනිවාර්යයෙන්ම බලා ගන්න ඕන ඊට කලින් ඒවා නැතත් සීනදාසේනම් බලා ගන්න ඕන සීනදාසෙන් එකක් එනවාමයි පැහැදිලිද සීනදාසෙන් එකක් එනවාමයි ඒ නිසා ඒකට වැඩි අවධානයක් යොමු කරලා සීනදාසේ පාඩම්ද කවට හරි පාඩම්ද මේ පන්ති ඉන්න පාඩම් කරුවා ඉන්නවද 16ම නම් මතක නැහැ මේ 10ක් විතර නම් මතක. ඉතුරු ටිකත් හැමදෙනේ පාඩම් කරන්න හැගේ ඉක්මනින් පාඩම් කරගන්න. සීන 16 පිළිබඳව. උවහන්සේලගෙන් අහන්න පුළුවන් අනිවාර්යෙන්ම ඇහෙනවා ඒකෙන්. ඒ නිසා ඒක බලා ගන්න. මම පුළුවන් හැම අවස්ථාවකදී මම උවහන්සේලට ඒ රෙකෝඩින් හරහා මම රෙකෝඩ් කරලා අදාළ පාඩම මම ඔබ වහන්සේලාට එවන්නම් ඒක හාමුදුරනේ ඒ එවන පාඩම ටියුට් එවපුවද නැද්ද කියන එක අදාළ නැහැ මම හදලා එවන්නම් ඒක ඔබ වහන්සේලා පොතක හරි ලියාගෙන මේ අවස්ථාවේ වැඩේ කරගන්න නැත්නම් ටියුට් ගගහ ඒ විදියට එවන්න ගත්තොත් එහෙම සමහර ඒවට එවනවා නැත්නම් ඊළඟ පව මාසෙත් ඔබ වහන්සේලාට ටියුට් එකක් එවයි එතකොට ඒ ටියුට් වෙනම යනවා මේ අමතරව කතා කරන දේවල් වෙනම හදලා මම එවන්නම් ඒව බලන්නේ